ඇත්තම අස්සසුම් කියන්නේ හොඳ වැඩසටහනක්. මේකේ දැඩි ඉලක්කය තමයි මේ සහනාධාරයේ ලැබිය යුත්තන්ට ලබා දීම. දැන් මේකේ මේ ගානත් එක බලන්න සාමාන්‍යයෙන් රජය රුපියල් බිලියන 65ක් විතර තමයි මේ ක්‍රමයට ඉස්සල සමුදි සහනාධාරය සඳහා වෙන් කරේ. අනිත් සහනාධාරත් එක්ක එකතු වෙනකොට රුපියල් බිලියන 90ක් විතර සීමාව තමයි සහනාධාර සඳහා රජය වියදම් කරේ. දැන් අපි සූදානම් වෙන්නේ බිලියන 90 බිලියන 208ක් දක්වා පළල් කරන්න. හැබැයි මෙතෙන්දී ඇතිවන ප්‍රධාන අභියෝගය තමයි මේකට සුදුසු අය හරියාකාර තෝරගන්න. දැන් මේ අස්වැසුම් වැඩසටහනට 137ක් කණ්ඩායම් ඉදිරිපත් වුණා අපිට ආධාර අවශ්‍යයි කියලා මේ ඇප්ලිකේෂන් එක පුරවලා. හැබැයි මේක සුවබලාගෙන ගෙයින් හිටියදී ඒකෙන් 105ක්ම අයින් වුණා. 132යි ඉතුරු වුණේ. ඊයේ පෙරේද අපි මේ මහා කතාබහට ලක් වෙන පියවර කියන්නේ මේ ආධාර දෙන්න තෝරාගත්ත අවසාන ලේඛනය නෙවෙයි. ජනතාවට දැනට මේ දත්තයන් අනුව ඉන්න ලේඛනය ප්‍රදර්ශනය කිරීම. රජයේ බලාපොරොත්තුව මේ පිළිබඳ අභියාචන සහ විරෝධතාත් එක්ක නිසි තැනට යන එක. දැන් මන්නක ඊ වෙනකොට 102ක් විතර අභියාචන ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ කියන්නේ අර 37 ලක්ෂෙත් එක්ක බැලුවොත් 105.5ක් විතර තමයි මේ අභියාචන ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් තවත් ඉදිරිපත් වෙයි. නමුත් වැදගත්ම දේ රාජ්‍ය නිලධාරීන් හැම කෙනෙක්ම ඔබතුමාලා මේ කරුණු දක්වලා අභියාචනාව පමණක් නෙවෙයි විරෝධතාවත් හරියට දක්වලා සුදුස්සන් අතර මේක පත් කිරීමට කටයුතු කිරීම. ඉතින් රජය ඒ සඳහා පූර්ණව කැපවෙන්න කටයුතු කරන්න සූදානම්.